2019 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකදී බහරයටගත් හෙරොයින් කිලෝ 107ක් විනාශ කිරීම සඳහා අද පුත්තලමට රැගෙන ගියා. ඒ විශේෂ ආරක්ෂක රැකවල් මතේ. අපිට 2022 අවුරුද්දේ මේ වෙලා තියෙන මේ පනතේ සංශෝධනයත් එක්ක හැකියාව ලැබිලා තියෙනවා මින් ඉදිරියට පොලිසිය හෝ වෙනත් ඕන මාංශිකකින් අතනට ගන්න මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලයට යොමු කරලා රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඒ නඩුකටයුත්ත අවසන් වීමට පෙර මේ ආකාරයට විනාශ කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව අපේ නීති කොට්ටාශයේ බාර නියෝජ්‍ය පොලිස්පති වරයා දෙනු දුන්නා අපිට නොබෝධිනකීම තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් විශාල හෙරොයින් ප්‍රමාණයක් රස පරීක්ෂක සතුව තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක පැරණි පනත පෙර කරපු වැටලීම නිසා ඒ නඩුකටයුතු අවසන් වෙන තෙක්ම ඉන්න වෙනවා වෙලේ ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මින් ඉදිරියට මහජනතාව අපේක්ෂා කරන විදිහට මත්ද්‍රව්‍ය වැටලීම් කරපුවාම ඒ වගේ අතනට ගන්න මත්ද්‍රව්‍ය ඉතාම කෙටි කාලයක් තුළ විනාශ කිරීමට ක්‍රියා කරනවා. ඒ මගින් විනීතභාවයක් ඇතුව ඒ මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීම සඳහා කරන කටයුත්තට විශාල දායකත්වයක් එමගින් ලැබෙනවා. කොළඹ ගරු මහාධිකරණය විසින් මේ සමග අත්අඩංගුවට ගත්ත විදේශීය සැකකරුවන් 9 දෙනෙක් ඒ 9 දෙනාටම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන්නා. ඉන්පසුව තමයි මේ ආකාරයට මේ හෙරොයින් විනාශ කිරීම සඳහා රැගෙන යාමට සැලසුම් කරනු ලැබේ. අදාළ හෙරොයින් තොගය පුත්තලම ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක අධිතාපය යටතේ විනාශ කිරීමට සූදානම් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.